ජීවෙන හින්දා බොහෝ අය හිතන්නේ ඒ අය විතරයි සනත් නන්ද සිරිට ගීත ලියලා තියෙන්නේ. ඒ වගේම අලුත්ම වාදක කණ්ඩායම් වාදක වාද්‍ය ශිල්පීන් එකතු කරගෙන තමන්ගේ නිර්මාණ වලට දායක කරගත්තා. රෝහණ දිනසිංහයන් මට පැවසූ පරිදි මේ සභාවෙත් කියවුණු විදිහට එතුමාගේ ස්වර්ණ කුණ්ඩල වැඩසටහනේ විශාල දැවැන්ත පරිචයක් තියෙන සිතාර වාදකින් අතර එතුමාට සිතාර වාදනය කරන්න ලැබෙනවා. එහෙම බැලුවම මේ පුතුල බවක් පරිඥානයක් තිබුණු මේ මිනිස්යා තුළ සැබෑ මිනිස්සේ ජීවත් වෙන. මිනිස්සු වුණාම කේන්ති යනවා, තරහා යනවා, කෝපය ඇති වෙනවා, නුරුස්නා ස්වභාවයන් එනවා. ඒ සියලු දේවල් අකාමකයන්ද සනත්තයගේ මුවේ හැම විටකම තිබුණා. කේන්ති යන වෙලාවල් තිබුණා. හැබැයි එතුමන් ඉන්න තැන අර සභාපති තුමා කීව වගේ රස කතා රාශියයි. බොබසදී මහාචාර්යතුමනි, මහාචාර්ය සංගීත නිපුණ සනත් නන්දසිරි කලාකරුවා වියවුණු පුවත අහපු මේ ලංකාවේ ජීවත් වෙන සහ විදේශ රටවල ජීවත් වෙන ඔහුගේ ගීත රසිකයන් විශාල කම්පනයකට පත්වෙච්ච බව අපිට පවා අපදුරගත නැතුඹලින් අපි හොඳට තේරුම් ගත්තා. ඒ නිසා එතුමාගේ වියෝග හේතුවෙන් ඒ හැම කෙනෙකුගේම හදවතේ ශෝක පණිවිඩය දෙකින් ලියා තබාගෙන ඇති බවට අපිට විශ්වාසයි. මේ ගෙවෙන්නේ එතුමාගේ වියෝග හේතුවෙන් මේ රටේ ගීත රසිකයන් ගත කරන ශෝක කාලයක්, ගීත ක්ෂේත්‍රයේ උදවිය ගත කරන ශෝක කාලයක්, හැම දිනාගම හිතේ ශෝක පණිවිඩය දෙකින් ලියා තිබුණා. ඔවුන්ට අද ඉදිරිපත් කරන්න අවස්ථාවක් නැතුව ගිය එක විතරයි සිතුනේ. එහෙත් එවන් විශේෂ ශෝක පණිවිඩ කිහිපයක් අප වෙත ලැබී තිබෙනවා. අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ ගරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ. අපි කාලය කළමනාකරණය කරගෙන එකඟත්වයකට පැමිණෙමු. ඉන් එක් ශෝක පණිවිඩයක් පමණක් මෙහි ඉදිරිපත් කරමු කියලා. ඒ අනුව අපි ආරාධනය කරනවා අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ශෝක පණිවිඩය ඉදිරිපත් කිරීම සඳහා වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාට. පූජනීය මහා සංඝරත්නය අවසරයි පූජකතුමනි, ඒ වගේම අතිශය සෝපාකූල සනත් මන්සිරි මහත්මයාගේ දයාබරණ තිබෙන, ඒ වගේම දීම ඇතුළු පවුලේ සියලුම ඥාතිවරුනි, ඒ වගේ මේ අවස්ථාවට සහභාගි වෙන අපේ රටේ කලාවට අස්සද්දන්න නායකත්වය ගත්ත සංගීත ශිෂ්‍යයෙට නායකත්වය දුන්න අතිශය සහභාගි වෙන සියලුම මහත්වරුනි, ඒ වගේම සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනාගමගේ මැතිනි ඇතුළු සියලුම දේශපාලන අධිකාරී මහත්වරුනි, ගුවන්විදුලි සංස්ථාව සභාපතිතුමා, ඒ වගේම ප්‍රකල්පතුමා, ඒ වගේම ගායක කණ්ඩායමේ සුබසාධක සංගමයේ සභාපති ජානක වික්‍රමසිංහ මහත්මයා ඇතුළු ඒ නිලධාරී මණ්ඩලය, අනිකුත් ප්‍රදේශවාසී සහභාගී වන සියලුම මාතෘමාණවරුනි, මාධ්‍යවේදී හිතවතුනි, විශේෂයෙන්ම වර්තමාන ජනාධිපති තුමාගේ ශෝක පණිවිඩය මේ සභාවට ඉදිරිපත් කරන්න කියලා මා වෙත දන්වා තිබුණා. ඒ අනුවම ශෝක පණිවිඩය ඉදිරිපත් කිරීම සඳහා සියලු දෙනාගෙන් අවසර පතමි. ශ්‍රී ලංකා ජනාධිපති ශෝක පණිවිඩය 1960 ගණන්වල සිට රසික සිත් ඥානනය කරන ජනප්‍රිය ගීත සම්ප්‍රදායක් මෙන්ම රසික සිත් ලෝලනය කරන ජනප්‍රිය ගීත සම්ප්‍රදායක්ද ලංකා පුරා පැතිරෙන්නට විය. රසක සිත් ඥානනය කරන ජනප්‍රිය ගීත සම්ප්‍රදායේ පුරෝගාමීන් වූ අමරදේව, නන්දාමාලිනී, පරපුරේ ඉදිරිගාමී ඊළඟ පුරුක්වත් වූයේ සනත් නන්දසිරි සහ වික්‍ර රත්නායක ආදීහ. සනත් තම දැනගත් ඉන්දීය රාගධාරී සංගීතයට කොටු නොවි සිත් කොටු වී සිටියත් සිය නිර්මාණ උදෙසා විවිධ වෙනත් සංගීත සම්ප්‍රදායන් ඇසුරු කිරීමට
ඔහු මැලි නොවිය. සිය සංගීත නිර්මාණයන් උදෙසා උචිත පරිද්දෙන් එකී සංගීත සානරයන් යොදාගත්තේය. එසේම ගායන ප්‍රතිභා උස්සේ සෞර්ධයන් සැනසීවිය. ඊට සමාන්තරව ඉන්දිය රංගධාරී සංගීතය අනාගත පරපුරට ඉගැන්වීමේ කුසහස්ත ගුරු භූමිකාවක්ද ඔහු ඉටු කළේය. මේ අයිරින් විමසන කල්හි සනත් වෙතින් ලාංකේය සංගීත ශේෂ්‍රයේ පෝෂණහිලා සිදු වූ සේවාව අති මහත්ය. සනත් නන්සිරියන්ගේ වියෝගෙන් ශෝකයටපත් මල්කාන්ති අනුරාධ ඇතුළු පවුලේ සාමාජික සාමාජිකාවන්ට මගේ මහාචාර්ය වික්‍රමසිංහ මහත්මයාගේ කනගාටුව පළ කරමි. සනත් වෙනුවෙන් වික්‍ර රත්නායක යන් ලියු සතහනක සඳහන් වදන් පෙළක් මෙසේ සිහිපත් කරනු කැමැත්තෙමි. සුමියුරු බරහඳින් ගී ගැයූ පවුලාන මෙය සිසත් සැරට පණ දුන් රජදාන ඉතිං කෙලෙස සමුගන්නද මිතුරානි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනාධිපති ස්තුතියි. පූජ්‍යපාද මහා සංඝරත්නයන් අවසරයි. පූජ්‍යතුමනි, මහාචාර්ය සනත් නන්දසිරි මැතිතුමාගේ අවසන් කටයුතු වෙනුවෙන් මෙහි පැමිණි මහත්ම මහත්මිනි, කලාකරුවනි, නෑදෑහිතවතුනි, දූපුතුනි, එතුමානම් රෝගී වූ අවස්ථාවේ සිට විවිධ සෙත් පැතීන් ආශිර්වාද සිදු කළ මහා සංඝරත්නය ඇතුළු පූජ්‍ය පූජකතුමන්ලාට අපේ පවුලේ විශේෂ ගෞරවය මම පළමුවෙන් පුද කරමි. එමෙන්ම නන් අයරින් උපකාර කළ වෛද්‍යවරු ගණනාවක් සිටියා. ඒ අතරින් විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන, මහාචාර්ය අර්ජුනද සිල්වා, මහාචාර්ය නිවින් පෙරේරා, විශේෂඥ වෛද්‍ය මහන් රාජකරුණා, විශේෂඥ වෛද්‍ය එම් ටී එම් රෙෆ්සි, වෛද්‍ය චන්දන කනකරත්න, වෛද්‍ය බිම්සර ඒකනායක, වෛද්‍ය බිම්සර සේනානායක, මහාචාර්ය ඩී.ජේ. ඇන්තනි විශේෂයෙන් සිහිපත් කරමි. කොළඹ ජාතික රෝහලේ නවලෝක රෝහලේ වෛද්‍යවරු, කෙද කාර්ය මණ්ඩලය උපස්ථායකවරු ඇතුළු සියලුම නිලධාරීන්, එතුමාගේ සුවපත් භාවය වෙනුවෙන් ගත් වෙහෙස අප සිහියට නැගී ඔවුන්ට අපේ ගෞරවනීය ස්තුතිය. වසර තුනක් තිස්සේ COVID-19 වසංගත තත්ත්වයේ පටන් ඊට පෙර කාලයේ සිටම අනලස්ව දුර්ලභ ඖෂධ වර්ග සොයා දෙමින් අපගේ නිරන්තර කරදර ඉවසමින් කාරුණිකව ක්‍රියා කළ නවලෝක සමූහ ව්‍යාපාරයේ සභාපති ජයන්ත දරුදාස මහතාණෙනි, ඔබතුමාටද අපේ පෞද්ගලික ගෞරවය මෙසේ පිරිනමමි. සංතයයේ අභාවයට පත් වූ තැන් සිට මෙම අවමංගල්‍ය මැනවින් නිම කිරීමට වගකීම් භාරය දැරූ ශ්‍රී ලංකා ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා, කාර්ය මණ්ඩලය, රාජ්‍ය නිලධාරීන් කෘතවේදීව සිහිපත් කරමි. තවද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාද ගෞරවයෙන් සිහිපත් කරමි. එසේම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජයන්ත සිරිසේන මැතිනියටද අපගේ ස්තුතිය ගෞරවයෙන් පිරිනමමු. ඉතා කෙටි වේලාවක් පමණයි අපිට ලබා දිය හැකි අවසන් ගෞරව මෙතෙක් නොදැක් වූ කිසියම් කෙනෙක් වෙත ඒ උදවිය සඳහා පමණ. කාරුණිකව අපි ඔබේ ණය දෙනවා. තෙරපීම් වලින් තොරව ඉවසීමෙන් යුතුව අවසන් ගෞරවය දක්වන්න එතුමන් ඔබට ආදරය කළා. ඔබත් ඒ ආදරය පෙරලා එතුමන්ට දෙන්න තෙරපීමකින් කරදර කිරීමකින් හානියකින් තොරව ඔබ ආදරයෙන් අපි පිළිගන්නවා. හැම දෙනාම මේ වෙලාවේ ඉතාමත් ශෝචනීය
මොහොතක සිටින්නේ අවසන් ගෞරවය දැක්වූ ඔබ වහාම ඒ ස්ථානයෙන් ඉවත් වන්න අනිත් අයට ඔබේ හිතවතට ළඟම අයට අවසන් ගෞරවය දැක්වීම සඳහා ඒ නිසා මම යලිත් ඔබෙන් බොහොම කාරුණිකව ආයෝජනා කරනවා චිතකයේ දෙසින් පමණක් ඇවිත් අවසන් ගෞරව දක්වන්න ප්‍රධාන පීඨිකාවට සහ මාධ්‍ය වේදීන්ට ඉඩ දෙන්න කලාකරුවන්ට ඒ අවස්ථාව විශේෂයෙන් ලබා දෙන්න කාරුණික වන්න දැන් අපි විනිත්තුක කාලයක් තව තිබෙනවා පවුලේ ඥාතීන්ට පවුලේ සහෝදරවරුන්ට පවුලේ හිතවතුන්ට පවුලේ අයට විශේෂයෙන්ම ආදරණීය බිරිඳ මල්කාන්ති නන්සිරි මහත්මිය දියණිය අනුරාධා නන්සිරි මහත්මිය සහධර්ම දේශනාවෙම අවස්ථාව පිළිබඳ අපිට කියවා තියෙනවා අපි තවදුරටත් ඔබේ විකාශ කරනවා චිත්තකේ වටා පමණක් රැස් කරන්න මේ ස්ථානයේ නික්ම යන්න ඉවත් වන්න विवर आधुनिक मतवाद गीते इन मगे प्रिय मित्रो මට හේනවා දැන් එතුමාතරින් අකලත් අපි දන්නේ නැහැ මේ ප්‍රාර්ථනා විශ්ව වේවිද චමත්කාර අතීත සඳ යලිත් ජනිත වේවා Thank you.
යන්නේ කන්නෝ ඔබට තත්සේ